අයිබෝන් මගේ යාළුවනේ මං හිතුවා අද පොඩ්ඩක් ඔයගලන්ට මම දැකපු අභිරහසක් පෙන්නන්න. සමහරට මේක මීට කලින් දැකපු අය ඉන්නව ඇති. ඉන්නවනම් ඇත්තටම කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලෝ දැකලා තිබ්බනම් මේ වගේ රහසක් අභිරහසක් තියෙනවා කිරිවෙල්ලා. ඇත්තටම මේක ඉදිරිපත් කරන කලින් කියන්නනි මේ ෂෙයා එක රෙකමෙන්ඩ් කරනවා නෙමෙයි මම. මේකේ තියෙන දත්ත විශ්ලේෂණය කළා ඇනුවල් රිපෝට් මම පහක් හයක් කියවලා බැලුවා. ඒවයින් මම දැක්ක සැඟවුණු දෙයක් තමයි මේ ඔයගලන්ට ඉදිරිපත් කරන්න යන්නේ. ඔයගොල්ලෝ මාර්තුකා දැක්කම හැමෝම වික්ෂිප්ත වෙලා ඇති මොකද්ද මේ කතාව කියලා. එහෙම නැති අය ඉන්නවනම් ඇත්තටම කමෙන්ට් කරන්න. එහෙම දැකපු අය ඉන්නවනම් ඉතාමත්ම මට සතුටුයි. මේ ෂෙයා මාකට් එකේ සියුම් දේවල් සියුම් නිල හොයාගෙන යන අය ඉන්නවනම් මේ YouTube එකේ channel එක බලන්න. ඒකට මේක මම කතා කරන්න යන්නේ People's Insurance Company එක ගැන. People's Insurance Company එකේ minimum public holding එක ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. ඇත්තටම මම මේකේ බැලුවා ඔයගලන්ට මේ slide එකේ දැන් මම පෙන්නනවා. බලන්න 2016 මේගොල්ලන්ගේ minimum public holding එකේ දෙවෙනි shareholder. එහෙම නැත්තම් වැඩිපුරම දෙවෙනිට shareholder විදියට ඉන්නේ Mr. කුලප්පු ආරච්චිගේ දොන් අනුරාධ පෙරේරා කෙනෙක් කියලා. මං හිතනවා සහ මගේ යාළුවෙක් මට පැවසපු විදිහට මෙයා ධම්මික පෙරේරාගේ ඥාතියෙක් එහෙම නැත්නම් සහෝදරයෙක් වෙනවා. මම මේක හරියටම දන්නේ නැහැ. නිශ්චිතවම හරියට දන්න කෙනෙක් ඉන්නනම් මේක කමෙන්ට් එකක් දාන්න. මේක හරිද වැරදිද කියන එක කොහොම වුණත් එයාගේ ඥාතියෙක් වෙන්න ඕනේ. මොකද කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා තමයි අපි දන්නේ ඉතින් ලංකාවේ ඉන්න හොඳම ව්‍යවසායකයා, අංක එකේ ව්‍යාපාරිකයා. එතකොට මේ වාසගම තියනවා කියන්නේ ඥාතියෙක් වෙනවා ඇති කියලා මම බොහෝ දුරට උපකල්පනය කරනවා. මේක නිශ්චිත කරගන්න මට හරියටම කරුණක් දෙනුන්නේ නැහැ. නමුත් මම හිතුවා ඉක්මනට ඕන මේ වීඩියෝ එක ගේන්න කියලා. මම අලුතෙන් දෙයක් හොයාගත්තොත් ඒ දේ ඔයගලන්ට ඉක්මනට දෙන්න ඕනේ ඉඳ. එතකොට බලන්න මේගොල්ලන්ගේ ඇනුවල් රිපෝර්ට් වලට කියලා බලන්න. ඇනුවල් රිපෝර්ට් වලින් ගත්ත සාක්ෂිත් සාධක ඇතුළු තමයි මම මේක දාලා තියෙන්නේ. 2016 වෙනකොට දෙසැම්බර් 31 වෙනිදා ඉදිරිපත් කරපු මේගොල්ලන්ගේ ඇනුවල් රිපෝර්ට් එකේ මේ පුද්ගලයාට තියෙනවා ෂෙයාස් 100.69ක්. එතකොට පේනවා ඇති කොච්චර පොඩි ප්‍රමාණයක්ද යාට මුලින් තිබ්බේ කියලා. 2017 වෙනකොට යාගේ ෂෙයාස් ප්‍රමාණය 2.65ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එයා බයි කරලා තියෙනවා ෂෙයාස්. එතකොට හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට දැකලා මේ කම්පැනි එකේ එයා මං හිතනවා බයි කරනවා කියලා. බලන්න අවුරුද්දෙන් අවුරුද්ද පොඩ පොඩ මෙයා 100% ගානේ වගේ වැඩි කරගෙන ඇහිලා තියෙනවා. 2018 දී 3.68ක් දක්වා මෙයා ෂෙයාස් වල වටිනාකම් වැඩි කරගෙන තියෙනවා. ඒ වගේම තමයි බලන්න 2019 දෙසැම්බර් 31 වෙනකොට ඇනුවල් රිපෝර්ට් එකේ මෙයාගේ තියෙන ෂෙයාස් ගාන 100.5ක් දක්වා වැඩි කරලා තියෙනවා. එතකොට ඊට පස්සේ 2020 ජූනි 30 එතකොට මම බැලුවා 2019 දෙසැම්බර් 31 ඒ කියන්නේ ඇනුවල් රිපෝර්ට් එකේ එනකොට 105යි මෙයාට තිබ්බේ. හැබැයි 2020 ජූනි 30 මේ ළඟදී ආපු ඉන්ටර්ම් රිපෝර්ට් එකේදී මෙයාට තියෙනවා 5.72ක් දක්වා මෙයාගේ ෂෙයාස් ප්‍රමාණය වැඩි කළා. ඒ කියන්නේ ඉන්ටර්ම් දෙකක් කරනවා. මේකලේ ෆයිනෑන්ෂියල් ඉයර් එක ඉවර වෙන්නේ දෙසැම්බර් 31. එතකොට බලන්න මෙයාගොල්ලන්ගේ කාර්තු දෙකක් අවසාන වෙද්දී 0.75ක් මෙයා ෂෙයාස් ප්‍රමාණය වැඩි කරගෙන තියෙනවා. සම්පූර්ණ ෂෙයාස් වලින් මේ කම්පැනි එකේ තියෙන 5.73 ප්‍රමාණයකට වැඩි වෙලා තියෙනවා. එතකොට බලන්න මම මේ ඊළඟ ග්‍රාෆ් එකෙන් දාලා තියෙන්නේ මේ බයි කරන විදිහට මෙයා දිගටම බයි කරගෙන ගියොත් මම ෆෝකස් කරලා තියෙන්නේ 2016 ඉඳන් 2020 වෙනකන් වැඩි වෙච්ච විදිහත් එක ෆෝකස් කළොත් 2023 විතරනකොට තව අවුරුදු දෙකක් තුනක් යනකොට People's Insurance වල 10%ක් විතර මෙයාට හිමිකම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ලාජස්ට්ම ෂෙයා හෝල්ඩර්ට පස්සේ දෙවෙනියට තියෙන ෂෙයා හෝල්ඩර් විදිහට ලොකු ප්‍රමාණයක් හිමිකම කියන්න පුළුවන්. එතකොට ඒක මේ කම්පැනි එකට කොහොමද බලපාන්නේ කියලා ඉවරලා අපි දැන් චුට්ටක් හිතලා බලමු. සමහරවිට මේ ඉන්ටර්ම් රිපෝර්ට් එක දැක්කට පස්සේ වෙන්න පුළුවන් ඕගොල්ලෝ බලන්න ගිහිල්ලා ෂෙයා මාකට් එකේ මෙයාගේ තියෙන ෂෙයාස් වැඩි වුණා. එතකොට මම ඊළඟට යන්නම් මෙන්න මේ ඇනලිසිස් එකට. ෂෙයාස් ෂෙයා මාකට් එකේ ෂෙයා වල ප්‍රයිස් එක වැඩි වුණා. සමහරවිට මේ ඉන්ටර්ම් රිපෝර්ට් එකේදී මේ දේ දැක්ක හින්දා සමහරවිට ධම්මික පෙරේරාගේ යම් කිසි නෑදෑයෙක් හෝ කවුරු හරි වෙන මේ පුද්ගලයා මේක මිලදී ගත්තු හින්දා මිනිස්සුන්ට ආකල්පයක් ඇති වෙන්නේ නැති හොඳ ව්‍යවසායකෙක් ඇහිලා තියෙනවා මේකට. සමහරට එයා ඉස්සරහට ඩිරෙක්ට් බෝඩ් එකටත් එන්න පුළුවන් කියන උපකල්පනය මත සමහරට මිනිස්සුන්ගක් ෂෙයාස් මිලදී ගත්තා වෙන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් වෙනවා, මේගොල්ලෝ ෂෙයාස් මිලදී ගන්නකොට මිනිමම් පබ්ලික් හෝල්ඩින් එක කියන්නේ සාමාන්‍ය ජනතාවට මිලදී ගන්න ටොප් 20 ෂෙයා හෝල්ඩර්ස්ලා හැරුණකොට අනිත්යට මිලදී ගන්න තියෙන ෂෙයාස් ප්‍රමාණය 10%කට විතර අඩුලා තිනවා. 90 ඉඳන් 92 දක්වා වගේ අඩු වෙලා වැඩි වෙලා තිනවා ටොප් 20 හෝල්ඩර්ස්ලා. ඒතර 10%ක් විතර තමයි
සාමාන්‍ය ජනතාවට තියෙන්නේ මිලදී ගන්න. එතකොට ඒගොල්ලෝ මිලදී ගන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවත් එක්ක අපි දකිනවා හැම වෙලෙම ෂෙයා ප්‍රයිස් එක ඉහළ යනවා. මේ කාරණා දෙකම බලපාන්න නැති ෂෙයා ප්‍රයිස් එක ඉහළ යන ඕගොල්ලෝ දකින්න ඇති රුපියල් 18ට 20ට වගේ තිබ්බ ෂෙයා ප්‍රයිස් එක රුපියල් 23ට විතර ගියා සාමාන්‍යයෙන්. හැබැයි ඉතා ශීඝ්‍රවම ඉන්ටර්ම් රිපෝට් එකෙන් පස්සේ වැඩි වුණා. මම ඉතින් පෙන්නනවා ඕගොල්ලන්ට කොහොමද ඒ වැඩි වුණේ කියලා. හරි, ඊට පස්සේ දැන් ඔන්න බලන්න ඊළඟ සයිඩ් එකේදී මම මේ ඇනලයිස් කරලා තියෙනවා. ඇත්තටම මම හිතුවා මේක තව පොඩක් ඩීටේල් ගිහිල්ලා බලන්න ඕනි කියලා. මෙයා කොයි වෙලේද මේ ෂෙයාස් ටික මේ බයිකලේ සහ කොතෙන්දද කියලා. එතකොට මේ හරි අපි ගිහිල්ලා බලමු. එතකොට දැන් මේ ෂෙයාස් ටික මෙයා බයි කරන්න ඇත්තේ කොහොමද කියලා. එතකොට පැහැදිලිවම ගත්තොත් එහෙම මෙයා බයි කරලා තියෙන්නේ මාර්තු 31 2020 මාර්තු 31 සහ 2020 ජූනි 31 අතර කාලෙදි. එතකොට මම මේ කොළපාටින් ඉරි දෙකක් දාලා තියෙන මෙන්න මේ කාලය ඇතුළත මෙයා බයි කරලා තියෙනවා. ඒ වගේම තමයි වොරන් බෆට් කියලා තියෙන කතාවක් තමයි මම මේකෙදි මේ තියරි එක ඔයගලට ප්‍රැක්ටිකලි පෙන්නන්නම් කොහොමද වොරන් බෆට් කියලා තියෙන කාලේ කතාව කියලා. එයා කියලා තිනවා හොඳ ඉන්වෙස්ටර් කෙනෙක් බයි කරන්නේ වීතිවල ලේතැවරී තියෙන වෙලාවෙදි කියලා. එතකොට අපි දන්නවා මේ කොරෝනා පැන්ඩමික් එකෙන් පස්සේ මේකේ ලංකාවේම ෂෙයා මාකට් එකේ ක්‍රෑෂ් එකක් වුණා. ක්‍රෑෂ් එක වුණාට පස්සේ සෑහෙන අඩු වුණා. ඊට පස්සේ අපි අහලා තියෙන තව තියරි එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මාකට් එක ඩෙප්ත් එක බඳුර ගන්න ඕනෑම දක්ෂ ඉන්වෙස්ටර් කෙනෙක් වුණත් අමාරුයි. ඒකින්ද වැටෙන්න දීලා වැටිලා ටික කාලයකට පස්සේ පොඩ්ඩක් මේ මාකට් එක නැගිටිනකොට තමයි අප් වෙනකොට තමයි ඉන්වෙස්ටර් කෙනෙක් බයි කරන්න කියලා. ඒක බලන්න සතියක් දෙකක් ගියාට පස්සේ මේක බයි කරන්න ඇති කියලා මම උපකල්පනය කළා. ඒ වගේම තවත් එකක් තමයි මාකට් එකේ කියලා තියෙනවා වොරන් බෆට් මිල ඉහළ යනකොට බයි කරන්න එපා අඩු වෙනකොට බයි කරන්න කියලා. ඒතකොට මම බලන මේ රතු පාට කැන්ඩල්ස් තියෙන තැන්වලදී කොහෙද ලොකු වොලියුම් එකක් ගිහිල්ලා තියෙන්නේ කියලා. සහ තවත් තියෙන එකක් තමයි ඉන්වෙස්ටර් කෙනෙක් සල්ලි දානකොට එයා මිලියන් ගාණක් එක සැරේ සල්ලි දාලා බයි කරනකොට එක සැරේ බයි කරන්නේ නැහැ. මොකද හේතුව බයින් ප්‍රෙෂර් එකක් ආවොත් එම් මේකේ මිල අපි හිතන්නේ නැති ගානට ඉහළ යනවා. ඉහළ ගියොත් එම එයාට බයි කරන්න බැරි වෙනවා අඩු ගානකදී. බලන්න මෙයා මං හිතනවා මේ සල්ලි ටික තියාගෙන ඉන්නේ නැති කියලා මේ කාලේ එනකන් වෙන කොහෙන් හරි. එතකොට මෙයා මිලදී ගන්න ඇත්තේ ඉතාම අඩු ප්‍රයිස් එකට හයි වොලියුම්ස් ටිකක්. එතකොට මට බැලුවම ඔයාලා මේ පස්තරේ පැහැදිලිවම පේනවා ඇති රතුපාට කැන්ඩල් පැටර්න් එක රතුපාට වොලියුම්ස් තුනක් තියෙනවා පැහැදිලිවම එක සමානම වගේ මුදල් දාලා. එතකොට 603 කේප් කැන්ඩල් එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති වොලියුම් එක. අනිත් පැත්තේ 511K වොලියුම් එකක් තියෙනවා 501K වොලියුම් එකක් තියෙනවා. ඒතර මම උපකල්පනය කළා මෙන්න මේ අවස්ථා තුනේදී වෙන්නේ නැති මෙයා මේක මිලදී ගන්න ඇත්තේ කියලා. හරි, ඊට පස්සේ මම බැලුවා ගිහිල්ලා මෙයාගේ ෂෙයාස් 2000 මාර්තු 31 වෙනකොට ෂෙයාස් තිබිලා තියෙනවා මිලියන 10ක්. එතකොට ජූනි 31 වෙනකොට මිලියන 11.4ක් තිබිලා තියෙනවා. එතකොට මම බැලුවා මේ දෙකේ වෙනස කීයද කියලා. වැඩගලන්න මේ ෂෙයා ඉන්ක්‍රීස් එක කියලා දාලා තියෙන්නේ මිලියන 1.45ක් විතර මෙයා මිලදී ආරම්භ තියෙනවා මේ කාලය ඇතුළත. මම බැලුවා එතකොට ඔය වොලියුම්ස් තුන හොඳට තිබ්බ කාලෙදී ෂෙයා ප්‍රයිස් එක ඇවරේජ් ගත්තොත් 16.5ක් වගේ තමයි පීපල් ඉන්ෂුරන්ස් වල තිබිලා තියෙන්නේ. එතකොට මම මේක මේ ෂෙයා වැඩි වෙච්ච ඉන්ක්‍රීස් වෙච්ච ෂෙයාස් ගන්න වැඩි කළා ෂෙයා ප්‍රයිස් එකෙන්. එතකොට ටෝටල් පර්චේස් වැලියු එක හොයාගත්තා. එතකොට මේකේ මුදල් වලින් ගත්තොත් මිලියන 24ක් විතර මෙයා දාලා තියෙනවා. හරි, ඊට පස්සේ මම බැලුවා මේ මිලියන 24ක මුදලක් මෙයා දාලා තියෙනවා කියලා උපකල්පනය කළා. ඊට පස්සේ අර මං කිව්ව වොලියුම් හයි වොලියුම් තියෙන අවස්ථා තුනේදී ඇවරේජ් වොලියුම් එක විතර ෂෙයා වොලියුම් එක මම දැක්කා 105ක් විතර ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ කාලේ ඇවරේජ් ෂෙයා ප්‍රයිස් එක 16.5ක් ඉඳා ඒකෙන් වැඩි කළාම මම දැක්කා සාමාන්‍යයෙන් 105ට යන මුදල සාමාන්‍යයෙන් මිලියන 8.2ක් විතර වෙලා තියෙනවා. ඊට පස්සේ මම බැලුවා ඇත්තටම දැන් මිලියන 8.2 ගානේ තුන් සැරයක් අරගෙන තියෙනවා. ඒ වගේම මෙයාගේ අර කලින් මිලදී ගත්ත ප්‍රමාණය මිලියන 24ක් තියෙනවා. මිලියන 24 8.2 බෙදලා එතකොට මම ගත්ත උපකල්පනය මට ගොඩක් දුරට හිතෙනවා හරි කියලා. purchase times ගන්න 2.9ක් වෙනවා. එතකොට මේකේ purchase time ගන්න 3ක් කියලා තමයි මම හිතුවේ. මම හිතනවා මේ දත්තත් එක්ක මේ දෙක ගොහෝ දුරට ගැලපෙනවා කියලා. මොකද මේ අතරතුර හරියටම මේක කරන්න බෑ. මොකද එයා විතරක් නෙමෙයි මිලදී ගත්තේ.
යම් යම් පොඩි කොන්ටිටියුඩින් තව ෂෙයාර් හෝල්ඩර්ස්ලාත් මිලදී අරගෙන ඇති. ඇත්තටම මට මේකේ හිස්ටරි එකට යන්න විදියක් නැහැ. ඒ ට්‍රේඩ් එකේ හිස්ටරි එක පින්නනවද කියලා මම බලන්න දන්නේ. ඔයගොල්ලෝ කවුරු හරි කෙනෙක් ඉන්නව නම් මේකේ හිස්ටරි එක බලන්න පුළුවන් නම් ඒ ට්‍රේඩ් හරි ඩිරෙක්ට් ස්පින් එකෙන් හරි මෙන්න මේ දවස් තුනේ ගිහිල්ලා බලන්න අපි මේ කියන එක හරියටම ගොහොදුරට සනාථ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ට්‍රේඩ්ස් කීයක් ගිහිල්ලා තියෙනවද? ඒ ට්‍රේඩ්ස් වලදී කොච්චර කොච්චරද අරගෙන තියෙන්නේ? කියන එක හරියටම බලා ගන්න පුළුවන් වුණා නම් මේක හරියටම නිශ්චිත කරගන්න පුළුවන්. අපි මේ බලන්නේ හොඳ ඉන්වෙස්ටර් කෙනෙක් මේ සල්ලි ගන්න විදිහත් එක්ක ඇත්තටම එයා කොහොමද කරන්න කියලා ඉගෙන ගන්න යන්න. මේ තියෙන අපි ඉගෙනගෙන තියෙන තියරි ටික ප්‍රැක්ටිකලි ඒගොල්ලෝ කරනවද කරන්නේ කොහොමද කියලා බලන්න. එතකොට මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් තව ගොඩාක් දේවල් ටිකක් තියෙනවා. බලන්න එතකොට මේකේ මම RSI එකත් එක්ක දැම්මම එතකොට මම හිතනවා මේගොල්ලෝ RSI එක හැමවත් බල්ලෝ ඇති කියලා. RSI එකේ සාමාන්‍යයෙන් මම මේ කොළපාට රවුන් තුනක් ඇඳලා තියන්නේ ෂෝයා වොලියුම්ස් තුන ගිය අවස්ථාවවලල. බලන්න මේගොල්ලෝ RSI එක 150ට වඩා පොඩ්ඩක් පල්ලෑ 140 වගේ තියෙන අවස්ථා දෙකකදී ගන්නවා සහ 160 දී ගන්න. එතකොට මේක ඇවරේජ් කරොත් එහෙම RSI එක 150 දී ඉතර තමයි මෙයා buy කළා තියෙන්නේ මේ ෂෙයා එක. ඒ වගේම බලන්න ඔන්න ඔන්න ඉන්වෙස්ටර් කෙනෙක් මං කියන්නේ මෙන්න දෙවෙනි ෂෙයාර් හෝල්ඩර් අරගෙන තියෙන්නේ. එතකොට මෙයාගේ ඇවරේජ් කරගෙන ඇති. මං දන්නේ කලින් අවුරුදු වල කොහොමද ඇවරේජ් කරේ කියලා. සමහර වෙලාවට අඩු ගණන් වලදී අරගෙන ඇති. පැහැදිලිවම ගත්තොත් එහෙනම් මෙයා 16.5කට විතර තමයි මේක ඇවරේජ් කරගෙන තියෙන්නේ දැනට තියෙන ගාණ ගත්තොත් එහෙම. ඔයගොල්ලෝ හිතලා බලන්න දැන් මේ ෂෙයාර් එක හදිස්සිය ආයි මාකට් ක්‍රෑෂ් එකක් කියලා වැටුනොත් ඕගොල්ලන්ට හිතන්න පුළුවන් මෙයා මෙතෙන්ට වඩා වැටෙන්න දෙන එකක් නැහැ කියලා. අපි දැකලා තියෙන සමහර කම්පැනි ඩිරෙක්ටර්ස්ලා බයි කරනවා. එතකොට මේට වඩා වැටුනොත් එහෙම මෙයා පල්ලැහිම් මිලදී අරගෙන මේ ගණ ඇවරේජ් කරගනි. සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් උපකල්පනයක් තමයි මේ කම්පැනි එකේ ෂෙයා එකක් රුපියල් 16.5ට වඩා අඩු වෙන එකක් නැහැ කියලා. 17ක් 18ක් වගේ ගානකදී මේක අපිට බයි කරගත්තොත් පාඩුවක් වෙන එකක් නැහැ කියලා හිතන්න පුළුවන්. මේක ෂෙයා ඇඩ්වයිස් එකක් නෙමෙයි, රෙකමෙන්ඩේෂන් එකක් නෙමෙයි. මම මේ තියෙන දත්තත් එක්ක තමයි කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් මම නම් මේ කම්පැනි එකේ මිලදී ගන්න බලා, ඒ කියන්නේ කවදා හරි මිලදී ගත්තොත් මම රෙකමෙන්ඩ් කරනා නෙමෙයි. මම 17-18 රේන්ජ් එකේදී මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව මෙයා 16.5ට අරගෙන කියන්නේ මම හිතන්නේ මිත්‍රක් වැටේ කියලා. මොකද එන්න එන බිස්නස් එකත් ග්‍රෝලා තිනවා. net asset per share එක මේ දවස්වල තිබ්බ සාමාන්‍යයෙන් රුපියල් 18 19 නම් දැන් වෙනකොට 20කට විතර ඇහිලා තියෙනවා. ඒකට ඒත් එක්ක මෙච්චරම වැටෙන එකක් නැහැ. එන්න එන්න මේක ග්‍රෝ වෙලා තියෙන හින්දා මෙයාගේ බිස්නස් එක ප්‍රොෆිට් වෙලා තියෙන හින්දා එතකොට 17-18 වගේ ගණන් වලදී තමයි buy කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම අනිත් පැත්තට කියන්න මම බයි කළේ මේකේ මේක ෂෙයාස් ටිකක් මම බයි කළා. මම බයි කළේ කහපාටින් වලින් රවුම් ඇදලා පෙන්නන තියෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 18 සහ 19 මම බයි කළා. 18.5ක ඇවරේජ් එකක් තියාගෙන තියෙනවා. ඒතකොට ඇත්තටම මේ පුද්ගලයා තරම්ම දක්ෂ ඉන්වෙස්ටර් කෙනෙක් නෙමෙයි. ඒගොල්ලෝ තරම් අද්දගීම් නැහැ. නමුත් මම යම්කිසි ප්‍රමාණයක් ළඟට ඇහිලා තියෙනවා. ඒතකොට ඕගලන්ටත් කියන්නේ මෙන්න මේ දේවල් අරගෙන දැනුම වර්ධනය කරගන්න. ඒතකොට අපිටත් කවදා හරි මේ ග්‍රේට් ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. මොකද ඉතල බලන්න එයා ගාව සල්ලි වැඩිපුර තියෙනවා. අපි ගාව සල්ලි අඩුවෙන් තියෙනවා. එච්චරයි අපේ වෙනස. හැබැයි අපේ දැනුම තියෙනවා නම් අපිට පුළුවන් එයාව බිබවා යන්න. එයා හිතන විදිය කොහොමද කියලා හිතන්න බලන්න. මේක සර්ව ලෝක ධර්මයක් වගේ තමයි. මේක අවුරුදු 100කට කලින් තිබ්බත් ෂෙයා මාකට් එකේ දැන් තිබ්බත් මේක තමයි තියරි. හිතලා බලන්න මේවා වෙනස් කරන්න බෑ. මේවා ඉගෙන ගත්තොත් අපිට කවදා හරි හොඳ පෝසතෙක් වෙන්න පුළුවන්. මේගොල්ලෝ කරන විදිහටම අපිට කරන්න පුළුවන්. ඊටත් වඩා ඉස්සරහට යන්න පුළුවන් හිතුවොත්. හරි, මේ වීඩියෝ එක දිග වෙනවා. කමන්නේ, අපි බලමු. ඊළඟට ඔයගොල්ලෝ බලන්න සාමාන්‍ය මේ ඉන්ටර්ම් රිපෝට් එක ආවේ කවද්ද කියලා. ඉන්ටර්ම් රිපෝට් එක සහ ඇනුවල් රිපෝට් එක ආපු දවස් බලන්න. මෙන්න එක රිපෝට් එකක් එනවා. කවද්ද මේ කොළ නිල් පාට ඉර මං ඇඳලා තියෙන දවසෙන්. එතකොට එදා ඇහිලා අගෝස්තු මාසේ දවසක තමයි එන්නේ. ආවට පස්සේ තමයි අපේ මිනිස්සු දකින්නේ. මෙන්න මං හිතනවා දැක්ක වෙන්න ඇති කියලා යම් කිසි ප්‍රමාණයක් මේගොල්ලෝ මිලදී අරන් තියනවා කියලා. එදායින් පස්සේ තමයි අපේ අය ශාස්ත්‍රික මිලදී ගන්න. එතකොට කීයක්ද මේ හොයාට නිල් පාට ඉරත් එක මං රතු පාට පෙන්නලා තියෙන අපේ සාමාන්‍ය මිනිස්සු මිලදී ගත්ත ගාණ සාමාන්‍යයෙන් රුපියල් 23කට සාමාන්‍යයෙන් රුපියල් 22කට වගේ තමයි අපේ අය මිලදී අරගෙන දෙන. හිතලා බලන්න ඉන්වෙස්ට් කෙනෙක් 16.5ට ගන්නකොට අපි මිලදී ගන්න යන්න දීලා වැඩි වෙන මාකට් එකේ තමයි අපේ ගොඩක් මිනිස්සු මිලදී ගන්න රුපියල් 22කට විතර. එතකොට ඔන්න ඕක තමයි ධනවතුන්ගේ සහ මධ්‍යම පාන්තිකින්ගේ වෙනස. ඊට පස්සේ බලන්න ඊළඟ රිපෝට් එක එනවා. ඊළඟ රිපෝට් එක එන්නේ සාමාන්‍යයෙන් සැප්තැම්බර් විතර. එතකොට තව දකින්න ඔන්න හයි වොලියුම් වලින්
මිලදී ගන්න පටන් ගන්නවා. එතකොට ඔක්තෝබර් විතර වෙලා ඒ කියන්නේ පෙරහැර ගියාට පස්සේ තමයි ගොඩාක් කැමරදී ආරම්භ දින කීයද ෂෙයා ප්‍රයිස් එක රුපියල් 24 28ට තමයි ඔන්න මිලදී ගන්න. එතකොට නැව ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයි ක්‍රෑෂ් එකක් එක්ක මේ ටික විකුණ ගන්න මිනිස්සු. එතකොට ආයි රුපියල් 25ට විතර වැටෙනවා. ඔන්න මාකට් එක සාමාන්‍ය සෙටල් ඩවුන් වෙනවා. එතකොට ඔබට ඉන්වෙස්ට් කෙනෙක් වෙන්න පුළුවන්ද මෙහෙම ෂෙයාස් මිලදී ගත්තොත්? ඇත්තටම බෑ. අපි මිලදී ගන්න ඕනේ මාකට් එක නගින්න කලින් තමයි මිලදී ගන්න ඕනේ. ඊට පස්සේ ඉතලා බලන්න දැන් මේ ෂෙයාස් ටික අරගෙන මේක හොඳ ඉන්වෙස්ට් කෙනෙක් නම් ඔයා බලන්න මම අර කලින් පෙන්වුවේ වීඩියෝ එකේ ස්ලයිඩ් එකේදී මෙයා එන්න ෂෙයාස් මිලදී ගත්ත මිසක් සෙල් කළා නෑ. 1.1 ගණන් වල ඉඳන් 5.5 ගණනක් වෙනකන් අරගෙන තිනවා. එතකොට මේ කම්පැනි එක ග්‍රෝ වෙනවා නම් හොඳනම් ෆන්ඩමෙන්ටල් හොඳනම් මං හිතන්නේ එයා විකුණයි කියලා තව තව ගණී ඉස්සරහට අඩු වෙන වෙලාවක් බලාගෙන ඉඳලා ගණී. හැබැයි මේ සල්ලි ටික අතට හම්බෙච්ච එක මං සල්ලි ටික දාන්නේ සල්ලි ටික අතේ තියාගෙන ඉඳලා අවශ්‍ය වෙලාවදී තමයි එයා දාලා මිලදී අරගෙන තියෙන්නේ. හරි මං හිතනවා පැහැදිලිව මේ වීඩියෝ එකෙන් ඕගලන්ට හොඳ දැනුමක් එන්නේ නැති කියලා. මම මේක ගොඩක් දවස් බලලා ඇනලයිස් කරලිවරලා උඟාක් බලලා ඔයගලන්ට දැනුම දෙන්න ගෙනාවේ. මං හිතනවා මෙච්චරක් කල් මං කරපු වයින් හොඳම වීඩියෝ එක මේක වෙන්නේ නැති කියලා. ඔයගොල්ලෝ මේක ඉවර වෙනකම් බැලුවා නම් ඔයගලන්ට හොඳ දැනුමක් එන්නේ නැති, හොඳ ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්නේ කොහොමද, බයි කරන්නේ කොහොමද කිරිවෙරලා. තවදුරටත් මේ වගේ වීඩියෝස් හොඳ වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට. දැනටත් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කියලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න. click කරොත් ඔයගොල්ලෝ මම video එකක් දාපු ගමන් ඔයගොල්ලෝ කාට මේ video එක එනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ යාළුවෝ ඉන්නවා නම් මේ video එක share කරන්න, share කරලා දැනුම ගන්න, දැනුම බෙදා හරින්න. ඔබ දැනුම දුන්නොත් ඔබටත් දැනුම ලැබෙයි. ඔබත් දිනුම්, මමත් දිනුම්, අපිත් දිනුම්. ඒ වගේම රටක් ජයග්‍රහණය කරන හොඳ investors ටිකක් බිහි වුණොත්. එහෙනම් සියලු දෙනාටම බුදු සරණයි.